යාළුවනේ, අද මම කතා කරන්න යන්නේ වාහන තියෙන යාළුවන්ට පොඩ්ඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි ඕගොල්ලෝ ගාව තියෙන ඕනම වාහනයක වයිප එක ඉබේම වැස්සක් ඇති වුණාට පස්සේ ඔන්න එන විදිහේ සිස්ටම් එකක් කොහොමද ගොඩක්ම ලේසියෙන් ගොඩක්ම අඩු මුදලකට හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒකට ගොඩක් අඩු මුදලක් යන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරනවා මෙන්න මේ જાතිය රේන්සන්ස් එක. ඉතින් මේක පාවිච්චි කරලා අපිට ගොඩක් ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ආඩිනෝ බෝඩ් එක පවා පාවිච්චි නොකර. ඉතින් මේක වාහන වලට විතරක් නෙමෙයි තව ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. වැස්සක් වෙන ඇති වෙන වෙලාවට ඔයගොල්ලන්ට එලාමයක් වදින්න නැත්නම් මොකක් හරි තව මෝටරයක් වගේ දාලා වැලක් එහෙම හදුවොත් ඒ වැල රෙදි ටික ගේ ඇතුළට එන විදියට ඉබේම සිස්ටම් එකක් හදාගන්න ඒ වගේ කොටක් වැඩ කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. ඉතින් ඔයගොල්ලන්ට මේ අයිඩියා එක අරගෙන ඔයගොල්ලන්ට කැමති දේක් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ගොඩක්ම ලේසියි. අපි බලමු දැන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි, ඉතින් හරි, ඉතින් රේන් සෙන්සර් එක ගත්තා පස්සේ මෙන්න මේ වගේ කොටස් දෙකක් තමයි එන්නේ. ඉතින් මේ රේන් සෙන්සර් එකේ මෙන්න මේ අවුට්පුට් එකක් තියෙනවා මේ ප්ලේට් එකේ. ඒකෙන් මේකට මේ පොඩි සර්කිට් එකට ලයින් දෙකක් අපි සප්ලයි දෙන්න ඕනේ. මේ දෙක ජොයින් කරන ඕනේ ජම්ප වයර්ස් වලින්. ෆීමේල් ටු ෆීමේල් ජම්ප වයර්ස් පාවිච්චි කරන්න පුළුවන් ඒකට. ඉතින් අපි මෙන්න මේ කොටස තමයි මේකේ එළියේ සම්බන්ධ කරන්න ඕනේ. වැස්ස වැටෙන්න තියන්න ඕනේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපි වාහනයකට මේක සම්බන්ධ කරන්න යනවා නම් වාහනේ එළියේ මෙන්න තැනක මේක තියන්න ඕනේ. ඔයගොල්ලන්ට එන්ජින් එක ඕපන් කරලා පස්සේ වහිනකොට වින්ස්ක්‍රීන් එකේ වතුර බේරලා එන තැන ඕනනම් තියන්න පුළුවන්. ඒ වගේ වහිද්දී මේකට වතුර වැටෙන තැනකින් මේක සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ඒකෙන් ඊට පස්සේ මේකෙන් වයස් දෙයක් ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක අපිට ඇතුලේ තැනක ආරක්ෂිතව තියාගන්න පුළුවන්. ඉතින් මේකෙන් එන වයර් දෙක මෙතනට සම්බන්ධ කරන්න විතරයි ඕන වෙන්නේ. ඊට පස්සේ මේකෙත් උඩම තියෙන්නේ VCC ඉන් එක. ඊට පස්සේ තියෙනවා ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ තියෙනවා DDO කියලා. ඊට පස්සේ තියෙනවා AO කියලා. ඉතින් මේකේ අපිට සුපුරුදු දෙයක් උඩ VCC එකේ ග්‍රවුන්ඩ් එකයි. කියන්නේ අපිට මේකට සප්ලයි දෙන එක තමයි තියෙන්නේ. ඉතින් මේකට 5 වෝල්ට් දෙන්න ඕනේ මේ උඩ දෙකට. මේක ප්ලස් මෙතන මයිනස්. ඊළඟට තියෙන්නේ DO කියලා බින්න. දැන් DO කියන්නේ ඩිජිටල් අවුට්පුට් එක කියන එක. ඊට පස්සේ AO කියන්නේ ඇනලොග් අවුට්පුට් එක. ඉතින් අපිට මේකෙන් ඕන වෙන්නේ ඩිජිටල් අවුට්පුට් එක. කියන්නේ අපිට දෙයක් කරගන්නයි ඕනේ වහින වෙලාවට. නැත්නම් ඔයාට වතුර දින ඇනලොග් සිග්නල් එකක් ගන්න. ඒ කියන්නේ වතුරේ දින රෙජිස්ටර් එක වගේ මන ගන්න ඕන. අපිට ඊළඟ පින් අනිත් පින් එක ගන්න ඕනේ. පුළුවන් මේක පාවිච්චි කරලා ඉතින් ආඩිනෝ එකේ එක මේක තවත් වැඩවලට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩවලට තමයි මේකේ AO පින් එක පාවිච්චි කරන්නේ. ඉතින් අපේ වැඩේට මේ DO පින් එක පාවිච්චි කරන්න පුළුවන් ආඩිනෝ බෝඩ් එකක් නැතුව කෙලින්ම මම අපේ වැඩේ කරගන්න. ඉතින් ඔයාලට මෙතන මැද ප්‍රීසෙට් එකක් තියෙනවා. ඉතින් මේක කන්ට්‍රෝල් කරලා වැස්සට 90 ගෙන මේකට වතුර වැටුණාට පස්සේ මේක ඔන් වෙන විදියට හදා ගන්න පුළුවන්. ඉතින් අපි හදන්න ඕනේ මේක පිරිසිදු ජලයට ඔන් වෙන විදියට. ඊට පස්සේ පිරිසිදු ජලය ටිකක් මෙතන දාලා එකට ඔන් වෙන විදියට. ඊට පස්සේ අනිත් සියලුම ජලය, කියන්නේ ලවණ කලවම් වෙච්ච ජලය, අපිරිසිදු ජලය සියලුම ජලයට මේක ඔන් වෙන විදියට අපිට හදා ගන්න පුළුවන්. එන්න මේ විදියට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ගොඩක් ලේසි මේක අපිට හදා ගන්න. හොඳයි. ඉතින් අපිට සුපුරුදු පරිදි සයින් ඉලෙක්ට්‍රොනික එකෙන් මෙන්න මේ රේන් සෙන්සර් එක ගොඩක්ම ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. සයින් ඉලෙක්ට්‍රොනික එකේ ප්‍රධාන ශාඛා දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ මාලබේ, අනිත් එක තියෙනවා මොරටුව කැම්පස් එක ගාව. ඉතින් මේ දෙකට ගිහිල්ලා ඔයගොල්ලෝ ගොඩක් අඩු මුදලකට ඔයගොල්ලෝ මේ රේන් සෙන්සර් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දේ විතරක් නෙමේ, ආඩිනෝ වලට අවශ්‍ය සියලුම උපකරණ මේකේ තියෙනවා. ඒ වගේම තමයි ආඩිනෝ විතරක් නෙමේ ඉලෙක්ට්‍රොනික වලටත් අවශ්‍ය සියලුම දේවල් ඔයාට මේකෙන් ගොඩක්ම අඩු මුදලකට හොඳ විශ්වාසවන්තව මිලදී ගන්න පුළුවන් බොහෝ දේවල්. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධ ඕනම දේක් දැනගන්න පුළුවන් මේ නම්බර්ස් වලට කෝල් කරලා. ඉතින් ඔයා ටිකක් දුර බැහැර ඉන්න කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට ගොඩක් අඩු මුදලකට මේ දේවල් ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙම වාහන වලට කිසිම හානියක් නොවි හොඳම තත්වෙන්. ඉතින් ඒ පිළිබඳවත් ඒගොල්ලෝ හොඳ වගකීමක් දරනවා. ඉතින් ඒ වගේ ගොඩක් වාසිය ඔයගොල්ලන්ට තියෙනවා මේ සයින් ඉලෙක්ට්‍රොනික එක තෝරගත්තොත් ඔයාගේ භාණ්ඩ මිලදී ගැනීමේදී. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදියට ඔයගොල්ලන්ගේ සර්කිට් එක හදාගන්න. ඉතින් මම මෙතනදී රිලේ මොඩියුල් එකක් වගේම 78.5 කියන IC එකක් පාවිච්චි කරලා තියෙනවා, වෝල්ටේජ් රෙගුලේටර් IC එකක්. මොකද මේ අපේ රිලේ එකත් 5 වෝල්ට් වලින් වැඩ කරන්නේ. ඒ වගේම තමයි මේ රෙන් මොඩියුල් එකත් වැඩ කරන්නේ 5 වෝල්ට් වලින්. ඉතින් ඒ දෙකට අවශ්‍ය 5 වෝල්ට් ලබා ගන්න තමයි මම මේ රෙගුලේටර් IC එක පාවිච්චි කරලා තියෙන්නේ. මොකද සාමාන්‍ය වාහනයක ඉන්නේ ඉතින් ගොඩක් වාහන 12 වෝල්ට් නිසා තමයි මේ රෙගුලේටර් IC එක පාවිච්චි කරන්නේ. ඉතින් වාහනේ 12 වෝල්ට් නෙමෙයි 24 වෝල්ට් උනත් ප්‍රශ්නයක් නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ රෙගුලේටර් IC එකම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට මේකේ පවර් එක දෙන්න තියෙන්නේ මේ රතු සහ කළු
ෆයිස් වලට ඉතින් ඔයක පවයක දෙදී ඉග්නිෂන් එක කියන්නේ ඉග්නිෂන් එක ඔන් කරාට පස්සේ කියන්නේ ඒ කියන්නේ වාහනේ ඔන් කරාට පස්සේ මේකට පවය කියන විදියට හදන්න නැත්නම් බැටරියෙම මේක ගත්තොත් ඔය බැටරිය බහලා යන්න පුළුවන්. ඒ නිසා වාහනේ ස්ටාර්ට් කරලා තියෙන වෙලාවට විතරක් මේකට පවය කියන විදියට හදාගන්න. ඉතින් ඔය වගේ ගොඩක් ලේසි සර්කිට් එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේක හදලා බලන්න. ඉතින් මේකේ වයිප් මෝටර් එක තියෙන තැනට ඔයාට කැමති දැන් මේකට දාගන්න පුළුවන්. ඔයාට කැමති වෝල්ට් ගානකින් වැඩ කරන දෙයක් වුණත් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි ඉතින් 230 වගේ AC කරන්ට් එකෙන් වැඩ කරන දෙයක් සම්බන්ධ කරනවා නම් මේකේ රෙගුලේටර් IC එක මේ විදියට සම්බන්ධ කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන විදියට ඔයාට මේක ගොඩක් ලේසියෙන් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට වහිද්දී සිද්ධ වෙන්න ඕන කිසියම් දෙයක් තියෙනවා නම් ඒ දේ මේක හරහාට සිද්ධ කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට වහිනකොට ඔයා රෙදි වැලක් හැදුවොත් ඒ රෙදි වැල ගේ ඇතුළට එන විදිහේ සිස්ටම් එකක් වුණත් මේකෙන් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. මෝටර්ස් පාවිච්චි කරලා ඉතින් ඒ වගේ ඔයාට වහිද්දී එළාමයක් වදින්න ඒ වගේ ඔයාට කැමති දෙයක් මේක පාවිච්චි කරලා සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාට අයිඩියා එකක් ගන්න. ඉතින් ඔයාට වගේම ඔයාගේ අලුන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් මේකට ලයික් එකක් දාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අපේ YouTube channel එක සාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපල සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ YouTube channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. අපි SL Bills YouTube channel එකේ